ඒ දමනය වීමේදී ධර්ම දේශනා කරන්නට රහත්වෙන්න මෝනෙ නෑ. සෝවාන්වෙන්නත් ඕන නෑ. අවශ්‍ය වෙන්නේ ප්‍රඥාව. මොකද ලෝතර අබුදු බවපත්මින් ප්‍රඥා පුරගෙන වාමන් ස න්න පො ාසර ලොකු ප්‍රඥාවත්තින ොද පරමි රලති නිස හොට වැටහෙනවා. ඇේ වැටහෙන ස්වාමින් වාන්සේ බුදුරජාණන් වනාන්ස දේශනාර ධර්රමනයා ඉඳගෙන ඒ දරම හොඳ රිගණගෙන ධාරණය කරගෙන මතක තියාගෙන, මනසාන පෙක්කිතා මනසිං විමසල අරත වටාගෙන දිිත්‍ය සුප පටි විද්ධාරගෙන දිිට්ටි වරද ගන්නැතු, පට පිට මාරු කරගන්න ඇතු. පිනකරන්න එපාගෙලිතා ගන්න දැන් අර සංකාරපදේ වෙනදේ දන්නවා රහත්තුනායක නැතිවෙන. එතෙක් කරම සකස් ව නිසා පින්කරන්න නොනන් විසඳ ගත්ත වවා. එහම විසඳ ගෙන මයි ධර්මදශ කරන්න. එන්සයිකට සෝවාන් වෙන්න මෝනේ? නෑ? ලිය දව ස්වාමින් හන්සේ සෝතා පනුනේ ධර්ම දේශනා කරන ගම එත් ඕනම කනට ධර්ම දේශනා කරන ගමුණ ස්වාන්නන්න පුළුවන්නිවන්දොරට පහෙන් එකක් ධර්ම දේශනා කිරීම. බණහන ගමුණ ස්වානන පුළුවන් දැල් ර්තමානය කතාක්ඇති වුණ සෝවායෙන් පුළුවන් බණාහල විතරමයි කැලා හෙමත් නෙවේ. බනාහල ස්ෝවාන් වෙනවා. ගොඩක් දෙනා ස්ෝවානුන බනහල අතීතෙත්. ඒ නිවන් දොරටුව භාවනා කලලා නිවනාබෝධ කරන්න පුළුවන් දැන් බනහල නිවන්දකින්න බෙරෙන සමති පස්සන වඩන්න ඕනේ. වඩල භාවනා කරලත් සෝවාන් පලියයට පත්වෙනට පුළුවන්. ඉසා නීත වශයෙන් අල්ගන්න ඔන්නේ බනාහල විතරයි සෝවාන්නේ භාවන කළ විතර එහම අන්ත දෙක්නේ සමාරගෙන කලේට ගිහිල්ලමතම නිවදකින ගමයි නම්බේ හෙම අන්තියක්න සාසන ගම න්දගෙන පුළුවන් අගරීදගන්න පුළුවන් ඕන තැනඉදගෙන නිඳදකිට පුළුවන්.ඇට කුස්සිේදගෙන නිවන්දකුවම කියනක් ගන සඳහගෙන සාාසන ඉතිහන්ස. පලා මැල්ලුවක් මලවනගම මෙ මාතාව මේ පලා ටිකෙන් ටික පිච්චි පිචියන අන්න පිච්චින බව දකිමින් සංකාර අනිතති්‍ය ස්වභා මනසිකා අර කරල හේතුව තමයි පින තිබුණා එ පිනත් එක මෙතුමිය කුස්සී නන්තමයි සෝතා පන් උනන තැන ප්‍රශ්නයන්න කැලේවේවා ගමේ වේවා ඒකත් ප්‍රශ්නයන්න්කට ගිහින්නේ කොත්තන දිහරි ධර්ම අවබෝධ කරන්න පුළ එක මන් ඉන්ද්‍රිය දරමවල රගුණ භාවය අනුව තමයි තමන්ට එක වැටහෙන් කැලේදි පුළුවන්නන් තමන් කැලේටයනු ඇෙ තර පුලුවන් ඇතින්නවා ඒ ඉන්්‍රිය දරමල් වැඩුව ආකාරය. න චරිතලක්ෂනු වැටන බනදේ වෙන හැමෝටමෙක් විර නිවන්න බදධ වෙන්නන්නේ ඒයි ෝතාපන්න පලට දහසක් නයින් ප්‍රති මන්ඩිතයිකන්නේ. ක්‍රම දහසකට සෝතපන පලට අන්න පුල මාර්ගදහසක්තිය. එක මනිවන්මක තමා හැබයි බාාවනාමාර්ගේ වෙනස් වෙනස් සාකාරේ භාවිතා කරට පුළල හරයකන මෛත්‍රී වටල නිවන්ඳගන්න බැ කියල්. හොඳට කියවන්න වගේ අයි සුභූති මහරහතන් වන්සේගේ චරිතකතා. ඒර ගාතාපාලේ පලවෙෙනම ගාතාව. සුබූ තිරහතන්වා සිරහත් වෙන්නේ මෛත්‍රී්‍යාන පාද කරගෙන. එනිසා කිසිමතනක කියන්නව මේකවඩල බැරිිය අරක විරක් වල්ල පුළුවන්ෙළ හෙමෙක් නෑ. ඒ හැමයකින් පුළුවන්නි සත භා්‍යතු වන්හන්සේ සියලු භාවනාක්‍රම දේශනා කළේ කවුරු හරි ඒගැ පිහිටක් ලබනව ගොඩාක් දේශනා කළියඇයි මේ චරිතවේමතිකාව. විධ චරිත තියෙන නිසා. විධ අවබෝධ මට ඒ ඒක්න ැලපෙන සතති පට් ාන් ත්‍ර බාන මාත්‍ර වසිී කක්තිගෙනවා. ඒයි එකක් දේශනා කරනතු විසිකදේශනා කළේ අ සියලුම සත්්‍යයන්ටදේ මනිසුන්ඩ ෝචරව. එන විසික එකඒ කෙන තමන්ට ගලපෙන බාවන තෝරාගෙන ඒ මාර්ගය ඒක්‍රමයෙන් ඉපස්සනාවට හැරෙනවා. ආනාපාන සතයං හරි රියාපතවලින් හරි තතු සම්පජය හරි ධතු මන සිකාරෙන් හරි ඔහොම යන්නපුළුව තවගෙනට වේදනාවට එන්න පුළුව. තවගෙනට හිත ගෙන වැටහෙන්න පුළුව තවගෙනට නිවරනාද ධර්ම. එනම් එක නියතියක් නෑ බුදුරජාණනාසේ දේශනා කරපු සියලුම දරමයක අපි ඉගනගන්න ඕනේ. දැනගෙන නම් ක්‍රිපිටක දරී වාමන් හසගෙනට තින දැනම සහරවිට මාර්ග පලලාබ යම් භික්ෂුවකර නැතිවෙන්න පුළු. එවැ තමන් අවබෝධ කරත්තු යාය විතරයි මේ මාර්ග පරලලාබ ස්වාමින්න් හස දන්න. න වාමින් හස කිහිප බාවන මාර්ගිතර කියන්නදන්න. ක්‍රිපිටක දාරී අටවා සහිතව දරාගත්තු යම් වාමන් සක න ව හැමකරම දන්න. අ නිසා එහෙම කතාවකුත් තියෝ. එන දරමේ දැනගන්න බාවනමාර්ග දැනගන්න හොඳට පුළුවන්කමමු තියනවා දරම මේ දැනගෙනන්නස්මින්න්හස හරියටම සියල්ලම තොරුන්හසේ හැමනයකටම දර්මය කියා දෙන. අ මාර්කල් ලාබි හසකෙනන දැගන්න වට මුුදුන්හස භාවන වඩපුනිසායි අදකිම තියෙනවා තර එක්කරපු විදී කියලදෙන හැබයි හැමෝටම ල ති පුල අන්න නිසා ඔය කොහෙටවත් ගැටෙන්න්නේෑ මාර්කවලල් ලබල වන කියනත් වටින හැබැයි දරමේ දන්නතුව යනකොට කියන්න දෙක්නෑ න ක් න රප ගැන සහ විදර්ශාගන විතරයි සමාර්ස වන් තාාර ර ක තිනෙන හොඳමදේ දේශකයන් වහන්සේ නක්කෙන් අබිධරමය දැනගෙන සත්‍ර වී දැනගෙන විේෂෙන් ිධර්මකයෙක් ව යුතුයි කියෙන සැබෑම ධර්මකතිකෙක් වන්නටන මහ ගෝසිග සූත්‍රයේදදි ගෝසින්ග සාාල වනේද මහා මොගල්ලන වාමවින් හසේ දේශනනා කරන ස්වාමීන් වහසට මේ සාාලවනය බලන්නේ අබිධරමය කතා කරන පිපපුච්ාරන ප්‍රශ්නහ වාමීන් හස දනමකගින්. ි ග කෙල ගැනඒ අරම් වටිවා කියෙනෙ එක. න අිධර්මය කළ ැනීමමකද චිත්ත චෛස්සික රූප නිබ්බාන මූලික කරගත්තු දේශනා සමූහයට. නම් මේ සිතේ ස්වභාව ධර්මතාවේ පරමාර්ථ ධර්මය. දොර බෙදාාවෙන් කළ නොහැකි තරමට පරම සත්‍ය දේශනාවෙන දේශනාව නිසා. එතුොට ඒ අවිධරමය ඉගෙනගත්ත කෙනාට දරමය පිළි බඳ වේමතික මත විරුද්ධ මත් ඇතිවෙන්නෙත් න එනිසාතම එනිස්වාමන් වහන්සේ ධර්මකපතික භික්ෂක් කියලා කිය. එහම ඒ විදියට තමා ධර්ම දේශනා කරන්න වෙන්න. දේශනා කරන්න අරක ඔය දැනුම තියන්න ඕන මතක ශක්තිය තියනට ඕන දිි්්‍යයා සුපටි විදා හොඳ අවෝධාය ඇතිවන්න තු වන ධර්මය පිළිබඳ වැටහීම තමන්තේරුම් ගන්න පැ කියන්න කලින් ද මට නොතේරීච ධර්මකාරණයක් මට මෙම දශනා කරන්න බෑ එනම් අංකරන වැරද්දක්. පොතේ තියෙනව තමයි කියවත් තින ැ මට තේරුම් නැත්තම් ටේ තවනට කියදන්න බැරි නිසා. ද රන්න න තේරුන්ගන්න නිසෙල්ල තේරුම් ගෙන කටහට ගුත්තියෙන් වොන මොද කට කියන වච්චනේ හඉන්න පුළුවන්ගෙන් නත්තවන දක්ෂතාව ඇත්තින අන්නඒක නතමයි දර්මකතිකයෙක් වන්න. එනිසාර මතයක් තියනන මාර්ගබල්ල බන්න මෝනෙකල හෙමික් නෑනග නිවදගන්න වන්න නෑමක ප්‍රඥාරමිතා පුරන්න වන්නනෑ පින්කරගන්න වන්න මද නන්න බලන්න සන්නක ඒම කිසිම තැනක් කතාවක් ඇත්තිනෑ ශාසන ධරමේ. ිඩිය ස්වාමින්න්නහසලා ධරමදශනා කළ යුතු හරියට හැබෑ මේ රදගෙන අර පට පිටලෝගෙන බන ධාහස්ගානකවත්ත රන්නේ මද තමල් ලෝකට කල තින හානයක් ඇයි විරුදධමත් ධර්මයට රුද්ධමත භාගුදුන්හර විරුද්ධමත් ධරමය එකන කියපු කාරන වෙනකාරයන්න ඒත්තු ගනලතියන තමන් ධර්මදශනා බොෝගෙන ගන අපපවත්ල පිනට වඩාගන තියෙන්නේ අකුසලයා එස කියන්න බැරිනා හොඳමදය තමයි නොකයා සිටීම කිය න හරියට හොඳට හොයල බල දැනගෙන අවබෝධඥානය පිහිටාගෙන දේශනාකිති ඒම යනකොට සස්ෝවානට පස ඊට පසිත් බන කියන පුලුව. ද මලිය දේස්වා ඉන්න සෝතාපන්නල අනතරන්න එළඟට උන්හ සදාගාවන අනාගමන අරිහත් වනා ර්‍රහත්ච් මලියදේවස්වාම වන්නහසේ උන්හසමකද කළේ චක්ක සූත්‍රයේ හැටතැනක දේශනා කලා ඒ හැට තැනද හැට දෙනා බගින් අරිහත්වයට පත්වනා එනම් හැටවගින් හැටක් රහත් කරලා තිගෙන ඒ දරම දේශ කිරීම එනම් මේ ධර්ම දේශනා කිරීම නිවනට පිවිසන දොරටවා. දරමස්ත්‍රවනත් දමනය වෙන් එක දොරටවා. ධර්ම මනසිකාරයේ අහපු දරම වනසිකාරදදිත් නිවන්න අබතු කරපයි ඉන්නවා. අබතු කරන්න පුළුව නිවන් දොරටවා. ධරම සජ්ගායන. අපි දරම ගැමුරු දේශන සදධ්‍යාන කරඉන්න මති පට්ාන ත්‍ර වැනි දේශන සද්ගාන කරකරඉන්න ගම පට්ානනි දේශන සද්ගාන කරක ඉන්න ම. අබෝද්ධරපු සමි ස ලතීති වැඩහිටිය. එමනම් දර්ම සද්ගායනාවත් නිවන් දොරටවා. අන්තිම දුොරටුව තමයි භාවනාව සමත විපස්සනා භාවනා එහනම් මේ පහක්මතියෙනවා. භාවනාවවෙි තරස්ෝවානවාදනව බනාහලත් පුළුවන්. ධර්මදේශනා කරමනුත් පුළුවන්. දර මනසිකාර කරමෙනුත් පුළුවන් ධර්ම සත්ගාය කරමනුත් පුළුවන්. එනම් මේ සාාසනය තුළ නිවන් දකින බොහෝ ආකාර තියෙන නිසා එක කොන කල්ල ගත්තුොත් වෙන්නේ අනිත් පාර්සවත්තයක් අපි ගැටුනාා එෙන. එන ඕනම ක්‍රමයකිින්. ඕන පදමකට ඕන හැටියකට නිවන අවබෝධවේවා කෙලපි ප්‍රාර්ථනා කලින්.